සුකිය බදා දහ අසියානු සංවර්ධන බැංකුව, ආසියාාවේ ආර්ථික වර්ධන වේගේ අනපේක්ෂිත ලෙස වැඩිවී ඇති බවවාර්තා කළා. කොවිට් වසංගතය හමවෙතන් ආසියාවේ ආර්ථික වර්ධන අගේ සට පහයි දසම දෙකක් වුණා. නමුත් අපේ රටේ ආර්ථිකවර්ධන වේගය සියයට දෙකයි දසම හතරක් වූ බවයි වාර්තාවනේ. දකුණවාසියාව නැගෙනහිරාසියාව සහ අගනිදිගාසියාව කොවිඩ්වලින් පසු මේ විදිහයට නැකිටිඉද්දී අප පමණක්ං මෙ අගාදයට පැටුණේ ඇයි. අංක එක. හොරකමට වංචාවට ගසා කෑමට පුරද වූ දේශපාලනක් නින් සහ සමහර නිලධහරින් තීරණ ගත්තම තමන්ගේ සාක්කොල්ට වැටන කොමිස්කුට්ටිකල්පනා කරලා හොඳම උදාහරණයේ ඩොලරය දෙසය තුනට ගල් කිරීම සහ බැංකු පොලිය. මෙ අවස්ථාවේ අපේ රටෙන් පිටරට බහණඩය වූ සුපිරි ව්‍යාපාරකින් බොහෝ දෙනෙකු ඩොර් යාළි ලංකාවට ගෙන ආවේ නැති බව තමයි වාර්තා වන්නේ ඒ ඩොලර් සිංගප්පුර හෝ ඩුබයිවල තියාගෙනින්වා දැ. අද ඩොලරේ කියද රුපියල් තුන් සයා තුන් සිය පහළවත්තා අතර. දැන් ගෙනවොත් උපරිම ලාබයක් ලැබෙනවානේ නමුත් දැනුත් මේ අය ඩොර් රටටගේන්න නෑ ඒ අද රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය නි සයි. ඉළඟට මොකද වුණේ පිට්‍රාටෝල වැඩකරන අපේ ශ්‍රමිකින් සල්ිය වෙනැ. විදේශ ප්‍රේශණයක් නැතිවුණා මේ සැල්ලට වඩා බලපෑේ ආණ්ඩු ඇවිත් දින කිහිපේකින් තම හිතමිතුරු ව්‍යාපාරිකින්ට දුන් වැඩ් බදු සහනේ මේ නිසා රජයට වාර්ශිකව බිලියන හයි සීයක් විතර අහිමි වුණ. ඇත්තරම මේ මුදල් අහිම වුණේ රජයට නෙවෙයි මේ රටේ ජනතාවට. ඒ වැඩබදු ලාභය අද අදාළ අයගේ ජාත්‍යන්තර ගිනුම්වල සුරක්ෂිතව ඇති. දැන් නව මහබැංකු අධිපතිවරයාට නව වැඩ්බදු ක්‍රමයකට යන්න වෙලා. මේ වෙලාවෙේ ඒ වැඩ්බද්ධත් අන්තීමට සාමාන්‍ය ජනතාව පිටම රුපියලකින් හරිපතිත වේේ. හතරවැනිි කාරණය තමයි අපේ නය පොලිය සහ ආපසු ගෙවීම. අතේ සතේ නැති වෙලාවක නයගෙවනවාද. එක වේලක්වත් කාලා ජීවත්්‍යෙනවාද කියලා මුලින් හිතන්න තිබුණනි අපේ ජනවාරිවල මේ නෑවලින් කොටසක් වන ඩොමලියන හයි සීයක් ගෙවල දැම්ම. අපේ සම්පූර්ණ ණය ප්‍රමාණය ඩොර් ට්‍රලියන හයක්. ඉන් සයට විසිත් තුනක්ම අරගනතියෙන්නේ ආසියානු සංවර්ධන බැංකූ ජාත්‍යන්තර සංවර්ධන ආයතනයවැනි තැන් වලින්. අපේ රටේ දුයි පර්ශික නයාරගෙන බලමු ජපානයෙන් සට අටයි දසම හතයි ඉන්දියාවෙන් සට දෙකයි දසම හතරයි චීනයෙන් සියට දෙකයි දසම හතයි අප වැඩියම්ම නයාරගෙනතියන්නේ හෙනක් කොහෙන්න්ද. අප වැඩියම්ම නර්ගෙනතියන්නේෙ ජාත්‍යන්තර ස්වයිරී බැඳුම් කරවලින්. එ ප්‍රමාණය සයට හතලිස් දෙකටත් වැඩි ලේසි නැහැ මේ සයට හතලස් දෙක කසේ හෝ ප්‍රතිව්ුව ගතකරගත යුතුයි දැන් එයත් හිතන තරම් පහසු නැතිවේවිී මොකද ඇස් අරින්න ඕන වෙලා ේ නෙමෙයි SSRරුණේ. පිටපු විගෙනකාධිපතිවරියෙක් එක්වරක් කිව්වා සමහර ජාත්‍යන්තර ණය අරගෙන තියෙනවා. ගෙවන්නත් වෙලා තියෙනවා. හැබැයි ඒ මුදල්වලින් කරපු දෙයක් කොහෙවත් හොයාගන්න නෑ කියලා. දැන් ඇත්තටම ගත්ත නය ගෙවන්න ඕනේ ඒ ඇත්ත. දෙවන්නේ ණය ගෙවන්න හරි ජීවත්තලා ඉන්න පායියේ එනිසා හිටපු මහබැංකු අධිපති අජත් නිවාඩ් කබරාල් වගේම හිටපු මුදල් ලැමැති බැසිල් රාජ පක්ෂත් මුලින්ම වහසි බස් දෙඩුවේ අපි නය ගෙවනවා අපිට ගෙවන්න පුළුවන් ඇතිවෙන්න ඩොලර් තියෙනවා කියලානි අපි කොම හරි ගෙවනවා කිව්වානි. අජත් නිවාඩ් කබරාල් මහත්මයක් කිව්වා රත්තරන් සංචිත විකුණපු වෙලාවේ ගෙදර දරුවන්ට කන්න නැතිවෙනකොට අම්මලා කණකරව ගස්තේල හරි ඒක කරනවා කියලා. මේ ප්‍රකාශයෙන්ම තේරණවානේ ගේම කොහොමද කියලා ඇත්තටම එදා කරන්න තිබ්බේ අයිිය ගිහින් අපේ නය ප්‍රතිව්හ ගත කරගන්නේ එක. අද මොකද කරන්න වෙලා තියෙන්නේ අලුත් මහ බැංකු අධිපතිතුමාට සේම මුදල් ලැමති අලි සබ්‍රි මහතාටාත්න් අද අයියෙ මේ ෆියන්න වෙලා දැන් දහට වෙන්දට අපේ රටේ දූත පිරිස අයෙම මෙ ෆියනවා අද අයෙම් මෙ ෆ්‍යනකොට රටේ ජනතාවත් මුළු රටාතුන් පන්න අධමින් ඉන්නවා පාරපුරා ඉදන්න පෝ ම් ගෑස් දකින්නක් නැහැ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රාාව්‍ය වල ිල අහස හුසට ගිීන්. ඇමති බන්ධුලගේ සතස සහනමල්ලට ගුල්ලෝ ගහලා, හල් කිලොව රුපියල් දෙසියත් පැනලා සියල්ලට වඩා අවෂ දෙනහැ. දැන් එකක් කරන්න. ලෝකෙ කොහෙන් හරි මේ ඇත්ත කියලා අෞෂද සඳහවත්න් මානුෂි ආධාරඉල්ලන්න. ස්ුනාමි වෙලාවෙෙත් මේරට ගොඩගිය විදේශ රටවල සහය නිසයි. හැබැයි ඩොලර්වලින්නම් ආධාරඉල්ලන්ඩ එපා. මොකොද ඒවත් ඔය කාගකාගෙ හරි ගිණුම්වල අන්තීමට අෞෂද ලෙස තැන්පත්තේවි. ොඳමදේ තමයි පෙත්තිී කාරල් එන්නත් වශයෙන් අත්‍යවශ්‍ය අවෂද ඒ ලෙසම මාස තුනහතරකටවත් ජාත්‍යන්තරෙන් මානුෂ්‍ය ආධාර් ලෙසඉල්ලන්න. මොක දෙඉතිං ඉන්දියාවේ තුූත්තිකුඩේ යාචකයකුත් ආධාර දෙන තරමට අපේ රටේ ගෞරුව බින්දුවට ඇදලදාපු නිසා දැන් මොනරටෙන් මානුෂ්‍යී ආධාරීල්වත් අමුතුයගඉතින් ලැජ්ජවැඩයක් නැති බවකිවයුති. නෙ පතා අලු වඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බටන එක කලික් කර සත TVව සබස්කරබ් කරන්න අලු තවීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝ කලික් කරන්න.